හො ආදන දුවපුතේ අපි බහු කොන්දේසි ගත්ත තේරීම්වලට අදාල ගැලීම් සටහන් කීපයක් අපි හොඳට ඉගෙනගෙන අධ්‍යනය කරලා දැඟ විල්ලීම හරි දැන් චඩි දුවේපුතේ අපට තියෙනවා තවත් වැදගත් කොටසකට යන්න මේ කොටස මොකක්ද ම ඔබට එමක් මතක් කරන්න ඕන ඉන්න අපි ඉගෙන ගත්ත පුතේ පාලන වහ කියලා දෙයක් මතකයිනේ මොකක්ද මේ පාලන වහ කියන්න ේ control structure කියන්නේ මේකට පිගෙනගත්ට මූලික පාලන විය්හ කියලා නමකොත් හරනේ basic control structure මොනෝදමින් ඇල් ගොරුතම ගොඩන ගත්්දිී එක ඇල් ගොරිතම ගොඩනගේම සඳහා යොදාගන්න ක්‍රමවේ යක් ටෙක්නිික් ඒ ගැලීම් සටහන් හරා හෝ ව්‍යාජකේතතා හරහාපි ඇල්ගොරතම නිර්මාණය කරද්දි එ පහසුවෙන් නිර්මාණය කරන්න උදව්වෙනව පාලනවිය්හ. හර පාලනවිය්හ තමයි මුලු ගැලීම් සටහනක් න ඒක පුරාාවටම තියෙන පාලනවීවා. ඔ ඇල්ගෘරතමයක් සම්පූර්ණ නිර්මාණය වෙන්නේ පාලනවියහෝොමත. හරියට බිත්තියක් ගැඩොල් සිමෙන්ති වැලි එකතු වෙලා නිර්මාණය වෙන වගේ. . ෝක් එකක් ක්‍රෝන්ක්‍රීට් ගල් සිමන්ති ජලය සහ කම්බියක තුළ නිර්මාණය වෙන වගේ ඒ ඔක්කොකම මේ එකකතුවක් තම ි ක්‍රෝන්කට්ස් ලබ්ෙක් කියල කියන්න අ ගඩොල් එට වැලිසිමෙන්ති මේ ඔක ගෙම එකතුුවකින් බිත්තියක් නිර්මාණය වුණා වගේ පැදල දෙ බුතේ හොඳයි එතකොට පාලන්නවූහ චෝට දුවබුතේ තිබෙනවා ප්‍රධානපාලන වෝ තුනක් ම උගන්නන්නේ යනු ැවි මතක් කරන. ඔල දන්නවා. හරි මන් දනුබ දැන් ම ලියන්න කලින් ඔබ කියනවා එකක් මොකක්ද පුතේ අනුක්‍රමය හරි අනුක්‍රමය අපි න සීක්වන්ස් ඊලඟට බුති අපි කතා කරන්න තිබ්බි අපි කතා කරා තේරීම තේරීම ආකාර දෙකකට කතා කරා මතක් ඇති මගත්දපුති ආ. සරලතේරීම අනි පැත්තෙන් අපි කතා කරා බහු කොන්දේසි බහු කොන්දේසි කත තේරීම හරනේද දැන් අපට තුන්ෙක් කෙනෙක් ඉතුරලා තිෙන කතා කරන්න ඒ තමයි පතේ පුනර් කරණය අප මේකට ගෙන රපිටිෂන් කියලා හරි මේ තියෙන්නේ පයන්න අනුක්‍රමය සේවන්ස් තේරීම් සක්ෂන් සිම්පල්ෙක්ෂන් බහුකොන්දේසි එකැනත මල්ටිකන්ඩෂන් ලක්ෂන් මෙතන තියෙන්නේ පුනර් කරණය රපිටිෂන් මෙන්න මේ පාලන වීහුව තුන තමයි අපි පාවිච්චි කරන්නේ ඇල්ගොරුතම ගොඩනගන්න ඇල්ගොරිතම රූපමය ආකාරය වන ගැලින් සටහන් තුළත් ල්ගුත මේ අක්ෂරමය ආකාරය වන ව්‍යාජිකේතත් තුළත් මේකමි පාවිච්චි කරනවා හරි මෙන්න මේ අනුවපුතේ අපට අනුක්කමය කතා කල්ල ඉවරයි සරලතේරීමත් බහු කොන්දිසිකත තේරීමත් තුළින් තේරීම කතා කල්ල ඉවරයි දැන් ඉළංගටි තුල්ලායින්න මෙන්න මෙයා කෞදපුතේ පුනර් කරනය ගැන කතා කරන්න ඒකට තමයි අපි දැන් මේ පාඩමට ප්‍රවේශයක් ගන්නේ පුනර් කරණය ගැන ඉගෙනගන්න මාත්‍රකාවතිය නවා පුනර් කරන සහිත පාලන විය්හ පාවිච්ච කරන්නේ යන්නේ. හොඳයි. මොකක්ද දුවේ පුතේ මේ පුනර් කරණය කිය කියන්න. රපිටිෂන් සිංහල වච්චනත් ඉංගවිසි වචනත් එහෙනකොට මොට අදහසක්ය නො නැවත නැවත සිදුවෙන බවක්. මොකද නැවත නැවත සිදුව බවක් විතරතිය. මොකද යම් ක්‍රියාවක් නැවත නැවත සිදුව පුනර් කරණය ලෙස හැඳින්වේ ඒක හරියට ම හරි ඔබට තේරුම් ගන්න පුළුවන් මෙන්න යම් ක්‍රියාවක් නැවත නැවත සිදුවීම පුනර්කරණය ආරම්භවීමත් පුනර්කරණය අවසන් වීමත් කිසියම් කොන්දේශයකට අනුව සිදුවේ කිසියම් කොන්දේශයකට අනුව තමයි නැවත නැවත සිදුවන්නේ මෙන වැදගත් කාරණ දෙක විතන යම් කොන්දේශයකට අනුව යම් ක්‍රියාවක් නැවත නැවත සිදුවීම යම් කොන්දේසියට අනුව යම් ක්‍රියාවක් නැවත නැවත සිද්දු වෙලා නතරවීම මෙන්න මේ ඔක්කෝමපුතේ පුනර් කරණය කියන ගොටට අයිති වෙනවා පැහැජලිද. තේරුණාද ඔබ මෙන්න මෙහෙම හිතන් නිවාඩු දවසක ගෙදර උදේන්න ගෙටලා යාලුවත් එක්කට පිටාවන්න හල පාල ගවලන්නේ යාලුවනත්තන් අයල්ලක් කල එකතු කරගෙන සෙල්ලංගන්න තම ප්ලන් කන්න දේ හිමිතර අනේ අවාසනාවට පොඩි පොද වැස්සක්නන වැැස්සක් කෙනවා. ඔබ මොකද කරන්නේ උදේ කෑම කන්න අතරෙත් මෙන්න මෙහෙමයි. බලනෝ ජනලින් වැැස්ස ඉවරද. හ. ආයි බලනෝ වැැස්සිවරද. ආයි බලනවා. කෑමකාලිවරලත් කාමර ජලගාට නො වැසිවරද බලන්නවා. සාලි දුරගාවට නො වැස්සිවරද බලන්නවා. පුනර් කරණයක් නැවත නෙවත සිදුවෙනවා මොකදමේ. වැැසයිවරද වැසයිවරද. එමනත්තම් හෙමතම් අහිනවද.හිනවද වහිනවද. වහිනෑ අන්න හෙනම් සෙල්ලන් කරන්න යන්න පුළුව. දැක්කද. කිසියම් ක්‍රියාවක් නැවත නැවතත් සිදුවෙනවා සිදුවීම තුළ එක්කෝ තවදදයක් කරමින්ඉන්නවා. එක්කො තවදයක් නොකරමන්නඉන්නවා. හරිද. තෙරුණද කිසියම් ක්‍රියාවක් නැවත නැවත සිදුවෙනවා. ඒ අතර තුළ එක්කෝ අපට ගන්න පුළුවන් මේදය කරමින්ඉන්නවා කියලා. එමත්තන් ගන්නපුලන් මේේදේ? නොරමන්න කියලා. හරද අන්නර නැවතනව සිද්ුවවෙන්න පුනර් කරන ක්‍රියාව අවසන් වෙච්චගමං අපට පුළුවන් වෙනත් ක්‍රියාවක් හෝ වෙනද්‍යය ආරම්ප කරන්න. ඊළඟ ප්‍රකාශ නැතයි අදහස් ක්‍රියාත්ම කරන්න ඊළඟ ක්‍රියාව ක්‍රියාත්ම කරන්න. තේර නාදද. වැස්ස වහිනවද ඔවු ගෙදෙටලා ඉන්නවා. වැැස්ස වහිනවද ඔවු ගෙදරටලා ඉන්නවා. වැස්ස වහිනවද ඕවු ගෙදෙටලා ඉන්නවා. වෙස්ස වහහිනවද නෑ අන්න හනමක් දීලන ක්‍රියාවක්‍රයක්ත් මක්කරන ෙද ලයිනිින මදති සෙල්ලං කරන්නනවා. තේරුනාාදමක පුනර් කරනේ තමයි. දැන් මේ අනුව දූලපුතාල් හිතුවත් පුනර්රන කොච්චරනං සිද් වෙනවාොද. විභාගදිනය ප්‍රකාශයට පත්කලදිනේ ඉඳලා අපේ දරු දිවාර්රෑ වහන්සේලා පාඩන් කරනවා හොඳ ලකුණු එකකක් ග්ඩෝන කියලා. මොකද බලන්න සිද්ධ වෙන්නේ? විභාග කවත්දා විභාගගේ දවස වෙනකාම්ම පාඩංක කරනවා විභාග දවසෙනකාම් නැවත නවතත් පඩං කරනවා දිනය බලනවා පාඩං කරනවා දින ගණ ඩං කරකර පාඩං කරන. බල්ල පාඩංකරලා අන්න විභාග දවස වෙනකොට විභාග දවසේ පාඩංකරග නවත්තල විභාගලියනවා තේරුනාද අපිකුම එක දවසක විභාගයක් කියලලා එනම් මේදක්වා පාඩංකරන දවසගා නවත නවත නවතනවත පාඩන් කල ඉභාග දවස පාඩංකරපුක නවත්තල පාඩං කරනග නවත්තල පාඩරටග භාගලලා තේරනත් ඔන්නගේ හැත්දැ පුනර් කරනය ගැන ඔටය අදහසක් තියන ඔබේ දෛනක ජීවිතයේ සිද්දියි උදහරන දෙකක් මං ගත්තාව. මෙන්න බුතේ ඔබට දීල තියනවා සංඛ්‍යාත්මක උදාහරණයක් එක මේ නිියමරිකල් එක්සම්පල් එකක්. හරි සංක්‍යයාාත්මක උදහරණකින් බලමු මේ පුනර් කරනය කොයිවාගේ සිද්ධවෙන්න කල කොහමතයක තේරුන්ගල් ඕන කිය. ාරන්න කොබිෙිපොතේ දීලතියෙනවා චොඩිදුව පතතිේ වරකටක් සංක්‍යාව බැගින් එකේ සිට පහදක්ව ඇති පූර් සංඛ්‍යාව ප්‍රතිධානය කරන්න අන්න ඇල්ගොරතමයක් ගොඩනගන්න ඕන. පැහැදිලීද මේවලන්නපුතේ ආරම්භේ තියනවා. මුලින්ම්ම සංඛ්‍යාව එක කියල්ල තීරණය කරනවා. මන්දරුට එමක් කියලා. පුතේ මේ වැඩේ ඇත්තටම අපි ඉගෙනගත්ත දැනුමක් එකතු කරන්න ඕන මෙතන තියෙන්නේ. විචල්ලයක් හා මෙන්න විචල්ල්‍ය අර්ථ දැක්වීමක් තමයි මෙතන තිය සංඛ්‍යාවන ඇමැති විචල්ලයා වේරියබල්ල එක හදදලා ඒකට අංක එක කියන අගය පවරල තියෙනඇසයින් කලා තියනෙ මේ අපේ ගැෙන ගත්ත කලින් හරණේ මත ගැනපති රයි එහෙනම් සංඛ්‍යාව කියන විචල්ලය හදලා එක කියනගේ පවරලා මෙතර බණ්ඩම තියන්නේ පොසෙස් බොක් එකනේ සැකසීම කියන කොටුවතියන්නේ හරි ආදාානයයන්නේ මේ මේ වගේ කොටුවක තමයි පොසස් බොක් එක කරන්න තමයිි වේරියබල් ඩිෆයින් කරන්න ඕට විචල්ලය අර්ථ නිරුපනය කරනටත් විචල්ල සැකසීම විචාල නිර්මාණය කිරීම කරන්න ඕන ගැලීම් සටහනක් තුළබතේ මේ කොට පාවිච්ච කලා හරනේද හොඳයි අපි විචල්ල ගැන කලින් කතාර විචල්ලට පස්ස ඉළංඟ වැද ගත්යක් මේ පාඩම මේ දෙවිරි කොට සතා කන ගලාංකොටසේ හරි දෙපති හරි තකඹ ඩක්කි වෙසලින් යම්ලන්න එකේ සිට පහදක්වා මෙන්නමටිග නේද එකේ සිට පහදක්වා වරකට එක් සංඛ්‍යාව බැගින් ප්‍රතිධානය කරන්න පූර්ණ සංඛ්‍යාව ප්‍රතිධානය කරන්න තමයි මේ ඇල්ගොරුත මේ ගොඩ්ඩ ගන්නේ මෙනපති ආරම්භය සංඛ්‍යාව කියලා විචල්ලය අර්ථනනිවූපනය කරල දැගහනා තීරණයක් සංඛ්‍යාව පහ හෝ ඊට අඩා අඩුදර ඒමකදපති කියන්නේ සං්‍යාව මෙහෙ ලියෙනවා සංඛ්‍යාව පහ හෝ ඊට අු සංඛ්‍යාව අඩු ඉහෝ සමානයි පහට වඩාමන්න මේක තමයිපතය කියල තියන්නේ මේක වාක්‍යයක් වශයෙන් දීලා තියෙනවා මම ටකක් ගනිතමයාආකාරල් ලියවේ හරිදපත සංක්‍යාව පහහෝ ඊට අඩුද ඔවු ඕවුනම් මොත කරන්නේ සංඛ්‍යා ප්‍රද්ධාන කරන්න යන ුඩදුව පුති ඉස්සල්ලම ්‍රද්ධාන සංක්‍යාවමකක්ද. ඔබ කියන බල සංඛ්‍යාව කියන මුලිම කියේද එකයි සංඛ්‍යාව පහට අඩුද කියද ආදාානය වන පති මේ තමයිඉන්පපුට් කරගන්න අප ඉන් පුුට් එකක් පෙන්න්න අපිකවරුතු ඉන් පපුට් කරන්න පෝග්‍රමි එක සිම මේ එකක හදාගන්න නිසා සංඛ්‍යාව එකයි කිය දුන්නම එක ඉන්පුට්ටෙනවා එක පහට වඩා අඩුද ඕ එහෙනම් සංක්‍යාව ප්‍රද්ධානය කරන්න මෙන්න පුතේ. ප සංක්‍යාව ප්‍රතිධානය වෙනවා. හරිද ඊලඟට සංක්‍යාවට එකක් එකතු කරන්න කියනවා මේක දුව බුතේ මෙ මෙහෙම ලියන්නත් පුළුවන් එන්නමට පෙන්වන්න සංක්‍යාවට එකතු කරන්න කියෙනක වාකයක් විදිර තියෙන්නේ මේ උඩින් මෙහම ලියව්වාගේ මේක ෙටිෙල් ලියන පුතේ මෙම මෙහමත්තේ රුන් ගන්න ම මේ විස්රට පාවිච්ච කරනවා සංඛ්‍යාව සමානයි සං්‍යාව එක තේරුනාාද මේක මේම කදම මේ සල්ලිවිකටල් සහර මට පොඩ්ඩක් චුටි ැටලක් න්න ළවා. ඒ චූටි ගැරලුවු මවිසි දන්න බලන්න දුවේපුතේ මෙතර බලන්න සංක්‍යාව හැම තැනම තියෙන්නේ සංක්‍යාව හරණේ දැක අලුත්නෑ සංක්‍යාවක් තමයි මුලින්ම එක කියලා කිව්ේ එම සංක්‍යාව තමයි මෙතෙන්ටාවේ එම සංක්‍යාව තමයි පහට අඩුද කල බැලුවේ පහට අඩු නිසා එම සංක්‍යාව තමයි ප්‍රතිධානය වනේ එම සංක්‍යාවට තමයි එකක් එකතු කරන්නඩ ඕන තේරනවනේ හර ඒකන්න බුතේ සංක්‍යාව කියල තියෙන්නේ මේ මේකට එකක් එකතු කරලා දැන් සංකඛ්‍යාව බවට පත්වවෙන්නේ අන්නේ අග එකඇව කියන්නේ තවත් විදීකින් කිව්ව දබුතේ සංක්‍යාව මුලින් කියද එකයි එක ආධානය වුණා එක පහට අඩුද බැලවා ඔවු එක ප්‍රතිධානය කරා ඒකට එකක් එකතු කරන්න ඕන හාඒ එකට එකක් එකතු කරන්න ඕන එතකොට හැ දෙන්න කවුද දෙක තේරුණාද වැඩි හරිසරලයකුතේ මෙන්න මේ විදිර ටිකත් තාර්කිකව අපි ලෝජිකල හිතන්න ඕන ඒ සිතුවිලි තමයි දවසක ඔබ වීරයෙක් දක්ෂය කරන්න. හර ජපතති මේ සංක්‍යාත්මක වියහයන් තේරුම් ගන්න බලන්න නිියකල් රක් හරිම ලස්සනයි හරිම සුන්දරයි ය අමාරු කල කකාදක්තැන්නපා තෙරත්ේ මේ මුණු ලෝකයේම. මේමුල්ලි විශ්වයේම ඇත්තර තියන මැටස් ගනිතය. ඔබ කරන හැම්මදයක් තුළම තියෙන්නේ කරුණු දෙකයි. එකක් මැටස් ඒ හා බැඳුනු ලෝචික් තාාර්කික චින්න්තනය. ගනිතමය මූලික සංගල් පටික විතර ඕන මහලක ගනිත දනමක් ඕන්න. ගණනිතමය මූලික සංකල්ප පොඩි තාාර්කික සිතුවිල්ලක් මත භාවිත කල විට ඔබට මේ මුල් ලෝකේම තේරුම් ගන්න පොළවා තේරනත් මම හැමවිටම දරුවන්ට උගන් වදි පැදිලි කරද අදතමයි හැමදේම තාර්කිික චින්තනයට ඉදේලා එක තුොකරගන්න මනසට කියලා මේක ඔබට මන්ද මරට ම ල් ි නට ද නි. තේරුණනාන යම් දරයකුට එකයි ම පහැදිලි කර බලන්න සංක්‍යාව ප්‍රද්ධානය කල්ල එම සංගය අඩකක් එකතු කල්ලා ඊළන්න සංක්‍යාව හදාගන්න පුළුවන් ඒකයි මෙන්න මේ පැත්තෙන් කියන්නේ මේ තියෙෙන පුතේ හරි තෙරුණවානේද හොඳයි දරුවනේ මේ විදියට මේ නැවත නැවත සිද්ධ වෙන්නයි ඕන හරිම පොඩක් පහට ගන්න උඩටි හට පේන්න හරි මේ බලන්න පුතේ පලමුවරයට එක අවුට් පපු් වනාා එක හරි ඊලකටපුති ඒකට එකක් එකතු කරා එකට එකක් එකතු කරා එකට එකක් එකතු කරාම දැන් දෙයි දැන්ඒම දෙක තමයි බලන්න සංක්‍යාවමකක්දක දැන් සංක්‍යාවගේද දෙයි දැන් සංක්‍යාව කිය නමකක්ද දෙක දෙක පහට අඩුද ඔවු සංක්‍යාව ප්‍රද්ධානය කරන්න හරි අප සංක්‍යාව ප්‍රද්ධනය කරම මෙන ප්‍රද්ධනය කර අංක දෙ ඩක් කලක වස් කරාව මතරලත් ස් කන්නනති කලයක හරි එක සහත් දෙර දැන් ඒ සක්‍යාව ප්‍රද්ධානය කරන්න අන දෙක ප්‍රද්ධාය කර ඉට පසේ දැන් සංක්‍යාවට එකක් එකතු කරන්න දැන් සංක්‍යාව කියන මොකද සංක්‍යාව කියෙනන කෝප් පැතියෙම නොද අංග දෙක අන්නේ අංක දෙකට තමයි එකක් එකතු කරන්න මේ ප්‍රසෙස්ස කමරන්නෝත් දැන් සංක්‍යාව වෙන්නේ අර උඩින් ආපු සංඛ්‍යයාාව වනි මෙිහි ආපු සංක්‍යාවට එකක් එකතු කරන්නඕන්න. දැන් මෙතරන තිය නෙපත ොක්ද එකක් නෙවෙයි. තන තියෙනම කක්දපුුතේ ම මෙ මකනවා බලන්නපතේ දැම්මත තියන්නේ එක නෙව දැම්මතර තියෙන්නේ දෙ තෙරද දෙකට එකක් එකතුකරාම පිළිතුර කියදපුුතේ දෙක නෙවෙයි දැන්තුුණයි පැහැදිලේද එහෙනම් තුන්වෙනිී ලක්කවතමයි ඉළංඟට න්නිංකාව කිය ලක්කම කියන වචලුවන් අංකරමතේ තුන්වැනි සංක්‍යාව තමයි බලන්නේ මේ තීරණ තුළ දැන් සංක්‍යාව කියන්නේයංක තුන තුන පහට වඩා අඩුද ඔවු ඒ සංක්‍යාව ප්‍රද්ධානය කරන්න මෙන්න තුන්නි ලක්මත් ප්‍රදධානය වුණා පැහදිලිද හරි සංක්‍යාවට එකක් එකුතු කරන්න ලෝ දැන් සංක්‍යාව කියන කවදදපුත දැන් සංක්‍යාව කියන්නේ මෙන්න මේ මෙතර තියෙනගේයා ඒක කියද තුනයි තුට ැක්කතු කරම කියද බතේ අලුත්ගේ හැදෙනවා කියදබුතේ මෙන්න හතරයි පැහැදිලිද මේ මැමටික පොසෙස්ේකම තාර්ක චින්තරත්ක සිදුව වනා කාරය හතර තමයි ඊළඟට මෙතෙන්ට ගන්න වන්න තීරණ ගැනීමට බලන්න බුතේ මෙහෙම හරි සං්‍යාව එකනක හතර පහට අඩුද ඕ පහට අඩුයි එන ප්‍රද්ධානය කරන්න ඕන හරදබතේ පැහැදිලනි ඊළඟට බලමුබතේ ඒ සංඛ්‍යාව ප්‍රද්ධානක රංකාක හතර අන්න දෙන් සංඛයාට එකක් එකතු කරන්නලො තැන්තියෙන සංඛ්‍යාව කියද හතර ඔ හතර තියෙනෙ තුනනෙවෙයි දැන්තියෙන්නේෙ හතර එහෙනම් දුවේ බුතේ මෙතැනතියන්නේ හතරනං මේ හතර ඩැකක් එකතු කරාම කියද අලුත් මගේ කියද බුතේ මේක පහයි පැහැදිලිද ඔබට තේරනවා දැම්බලමු මෙන්න ඉස්සරහටයනම් හරිද මේ ඉස්සරහටන. සංක්‍යාව එකන්දම් පහ තියෙන සංඛ්‍යාව කියලා පහ පහ හෝ පහට අඩුද. පහ කියන එක පහට අඩු නෑ හැබැයි පහ කියන එක පහ හෝ කියල මේ කියන්න බුතේ පහට සමානද කියලාහන්නේ. ඔ පහ පහට සමාන්නද ඕ අන්න එහ නං සංඛ්‍යාව ප්‍රද්ධානය කරන්න පහ මෙන්න චුට දුවේ බුතේ අපට අවශ්‍ය වන අපෙන් ඉල්ලන පිළිතුළ බලන්න. එකේ සිට පහදක්වා ඇති පූර්ඩ සංඛ්‍යාටික ප්‍රතිධානය කරන්න ඕ එකේ සිට පහදක්වා එකත් පහත් ඇතිදුව එම පූර්න සංඛ්‍යයාටික ප්‍රද්ධානය කරන්න ඕන මෙන්න ලස්සනට ප්‍රතිධානය වුණා මේ කාරණයේ මේ පැත්තිෙම් පොඩ්ඩක් පැහැදිලි කරළත් තියෙනවා. මෙමගැලිම් සටහනේ අඩංගු කොන්දේසිය සංක්‍යාව පහ ෝ පහට අඩු දෙ කියන සංඛ්‍යාව පහට සමානයි හෝ ඊටවඩ අඩුදු කියෙලා හන්නේ එහෙමලි වන උඩමිකතවතුර සරලවත ේරනවා මොකදපති සංඛ්‍යාව පහට සමානයි හෝ ඊට වඩ අඩුද කියලාන්න. හරි. ආරම්බේදීම කොන්දේසිය පරක්ෂා කරන අතර මෙතියන්නේ කොන්දේසිය පරීක්ෂා කරන ආරම්භ කවස්ථායිම එය සත්‍යවර නිසා පුනර් කරනය ආරම්භ වෙන රපිටිෂණ ආරම්භෙන ඒක සත්වය නොව න හරරි සංකර ප්‍රදධානය කළ සංකර ග යතු කල. අි ඒක සත්‍යය වනාාම් ආපහු එක ප්‍රද්ධානය කල්ලා එම සංක්‍යයාඩ එක එකුතු කරලා අපහුවා. සංඛ්‍යාව ප්‍රතිධානය කල් ල පසු එම සංක්‍යයාඩ එකක් එකතු කරනු ලැබේ මීතියෙන්බුතේ හාරි සංඛ්‍යාව පහට වඩා විශාල වූබිට කොන්දේසිය අසත්්‍යයවර නිසා පුුණර්රනය නැවති බල පුරන කරන නති නොති කියර හරි මෙතරනමක්ත්ව ති අන්තිපිටාාව මෙතරන අන්තිමාි ංඛ්‍යාවගලකිව කියද පහා. රනද ර් එහෙනංගාපුගමු පහ ප්‍රතිධානය කරා මෙන්න තියෙනවා සංකයාට පහක් එකතු කරන්න දෑ සංකයාව ගයන කිපති පහයි හරි ඔබ හරි තැන් සංක්‍යයාව ගන්න පතති පහයි තෙරුණානේ හොඳ මේ පහට එකක් එකතු කරන්න ඕොන කියදගේ හයයි ඒ නිසා අලුතින් සංක්‍යාවේ අගේ හය දක්වා අබ්ඩේට් වෙනවා තමයි මෙහෙම මෙන්න පපුතේ එකක් එකතු කරාම නිදිරිටානෝ මෙතෙට දැන් මොකද දැන් සංඛ්‍යාව කියන්නේ හය පහට සමානද නැත හය පහට වඩා අඩුද නැත මෙන්න මේ පැත්තෙන් වඩසටහන නිමාවනෝ පුනර් කරණය නැවතිලා ඒවාක තමයි ඒ අදහස තමයි මෙතන කියන්නේ සංඛ්‍යාව පහට වඩා විශාල වූවිට කොන්දේසි අසත්ය වර නිසා පුනර් කරණය නවති පැදිලි නඳදපතේ හොඳ එහෙනම් මෙන්න පලමු උදාහරණයම ඔබට ඔබේ පෙළපොතේ තිබෙන පලම උදාහරණය ම ඔබට පහසුවෙන් තේරුම් ගන්න සරලව කියල දුන්නා අවුට්පුුට්ස් එකින් එක එකින් එක පෙන්ුවමින් වරටෙක් සංකයාව ගින් අුට්පුුට් පෙන් හිනිසා වරකට එකක සංකයාවගින් පාට බලට අවට්පුට් නොමේ ප්‍රගලම රන්නන්නේ ති. හ දැන් එහනම් චෝඩිදුුවපුදේ අපි ඇමු පානමේ ඉස්සරහට අපට මේටික දැන් හොඳර තේල්ලාන තියෙනෙ ද පුනර කරනගෙන අවබෝධ තියෙනවා දැන් තව උදාහරණ සහිතව අපි මේක පොඩ්ඩත් තවුරුටත් ඉගෙන ගන්න බලමු උදාහරණ දෙක අ බලපොතේ ජලමෝටරයක් මගින් ටැංගියකට ජලය පිරවීම සලකමෝ මෙහිදී ටැංකිය තුළට ජලය ගලා ගොස් තැංගිය සම්පූර්ණයෙන් පිරුණු පසු ජලමෝටරය නවතන ලැබේ හරි මෙත මොකක්ද ගන්න තියෙන ලන්නොත මෙතර ගන්නේ ජල මෝටරයක් පාවිච්චයෙන් ටැංකයකට ජලය රැස් කරගන්න අවස්ථාවක් තමයි සලකන්න කියන්නේ මේ පින්තුරෙකුත් දිලතිනෙනවා මගේ චුඩිදුව පපුතේ හොඳර ඔබය පෙළබොත බලන්න මෙහිදී ටැංකිය තුළට ජලය ගලා ගොස් ටැංකිය සම්පූර්ණෙන් පිරුණු පස ජල මෝටරය නවතරු ලැබේ හරි ඔබට තේරෙනවා මේ විදර බිින්දු බිින්දුරන් එන්නහැනේද ඔහු මෝටරක් සවිකරාම ඔබ දන්නවා මෝටරකින් දෙදදි සහන වේගෙන් ජලයනවා හරි මෝට්‍රයක් මගින් ජලය එනකොට තැංගිය සම්පූර්ණයෙන් පිරුණුම සොවයංක්‍රියෝ නතර වෙන්ඩෝට මයි චුට්ටක් මේේ ප්‍රායෝග පැත්ත කියන්නම් සැබෑ පැත්ත කියන්න. මේ වගේ වෙලාගපුතේ මේ ටැංකියයට එක්කො සවිකරන්නන සංවේධකය සන්සේක. ෝට ලෙවල් එක සන්සේක නැතැ සංවේදක මටමට ආවුම එතනින් සිංනල් එකක් එෙනවා යනුව පරිපතය හරහා දුල සැපිමනවත්තල මෝර්රය අක්‍රිය කරන තොට තදුර ලව වන්නේ නෑ මේකට තමයි අපි පාවිච්චි කරන්නේ ගෙනගත්තේ ඔබට මතකයි අටස්වයිනේදිපුතේ අපි ඉගෙනගත්තා ලॉජික් ගේට්ස් කියලා මතකයින තාර්ගදवाර දැඟ ඔබට තේරෙන අන්නේ තාර්ගි දවාර සහිත පරිපතයක් තමයි පාවිච්චන්නර සන්සකෙන් දෙන සිංනල් එක සංවේදකයෙන් දෙනවා සිගනල් එකක් ලමටම හරි හට දැන ක්‍රමට විල්ලතිග නොක ඇතකොට ඒ සිගනල්ල කනවා අන්න විදුලි සැපේවුම පද්ධතිදර අක්්‍රිය කරනවා. ජලමෝටරය අතර වෙනවා තදුරුටත් ජලය පැමිණන්නේ තේරුුණාද හොඳයි මම ඔය ඔබට කිවේ ඔබ කලින්ිගෙනගත්ත කරනු මේ ගැටලුවට සසන්ධනාත්මක එකතු කරලා ඔබට තේරුම් කරලදනු කොදමය වෙන්න කියලා ප්‍රායෝගිකව දැම් බලමෝ අපට අවශ්‍ය කරනටික පොතේ මේ වගේ සිද්ධියයක් අපට පුනර් කරනය එකට උදාාරණයක් වෙනවා කොහොම දම වෙන්නේ බලන්න මන්බතන කිව කරුණුත්ෙක්ක රියල්වල්ටි එක කරනු සැබෑ ලෝකයේ අදහසත් එක්ක මේක ලොඩ ගන්න ආරම්භය ජල මෝටරය ක්‍රියාත්ම කිරීමට උපදෙස් ලබාදීම සරලකුවොත් මෙටෙන්ද මේ කියන්න පුතේ ජල මෝටය ඔන් කරන්න ඔන්න ගෙතියාගන උපසි 0නෝ හරි ඔන් කරනවා. එ පසයනම කක්ද මෙන ප්‍රොසෙස් එකක් දාලා තියෙනවා සැකසීමක් ජලය ටැන්කියතුරට ගලාගෙන යනවා හරි ට ටැන්කියට ජලය ගලාගෙන යනවා ජලය ගලන් යන අතර තුර එක් වරකදි බලනවා ටැංකිය ජලයෙන් පිරීත් පවතීද අපි මොර සන්සේකේ මට්ටට ඇවිල්ලද සන්සකෙන් බලන්නම එක සංවේදකය බලන ජලය ඒ මටමට ඇවිල්ලද. නැත එනම් ආපහු ආපහෝු ගැන තවදුරුටත් ජලය ක්ඩ වෙනවා. ජලයනක නතරන නෑ ඒ අ ක්ඩෝම සිද්ධ වෙනවා ඒතර විටිටමට බලන්නවා ටැන්ගිය ජලයම් පිල්ලද ජලයම් පිල්ලද ජලයම් පිල්ලද අන්නේමටකං අපි ගිහිම් බලනවා වගේ ස්න්ක්‍රියව ටැංකියකට ජල සපි වනවත්තන්න ක්‍රමයක් නැත්තන මොකද කරන්නේ කරමය ඇරලා ඇත මෝට කොන් කල්ලා ජලය ටැන්කට යන්නරලා අපි බලන ටැන්ගීදම් පහලා තියෙනකෙමු අපි ගිහිම් බලන්නවා ටැන්ගිය පිල්ලද වරක් ගිහිම් බලු නෑ අපේ වැඩක් කරගන්න ඩ ික විල බලවා නෑ ලොකු ැග කියන්න වනිට දාහය පාලකින් ඇවිල බලනවාම ටන් විට බලන විටන් විට බලනෝ කියන්න නැවත නැවත බලනවා පුනර්රණයක් සිද්ධවෙෙන නැවත නවත බලනවා පැහැදිලි දෙබතේ නැවත නැවත බලද පුනර් කරණයක් වෙනවා එක් අවස්ථාවකද බලද්දී අපිට අවශ්‍ය මට්ටමට ජල පිල්ල තියනවා එන මොකත කරන්නි පුනර් කරණය නවත්තල ජලය පිරීමකෙන ක්‍රියාව කරාමෙන් අපි ඕෆ් කරනවා ත මටරේ සචි කෝස් කන න්තරවා. පැහැදිලිද මේ සිද්ධයි මෙතර වෙන්නේ. හරි එකයිගම. මේ සිද්ධයි මෙතන වෙන්නේ. හරි දෙපතේ ටැංකිය ජලයෙන් පිරී පවතීද නැත ජලය ටැන්ගියතුරට අකණ්ඩව ගලායාෑම සිද්ධ වෙනවා. නැවත බලනෝ ටැන්ගිය ජලයම් පිරී පවතිීද නැත ජලය ටැංකිතුරට ගලායයාෑම අ ක්ඩව සිදුව වෙනවා. නැවත බලනෝ ටැංගිය ජලයම් පිරී පවතීද නැත ල ටක ්‍රොඩා කන්ඩ ලාායම සිද්වෙනවා නැවත බලන ටැන්කේ ජලයෙන් පිරිය පවතිීද මේ පැත් සිද්ධ වෙන්නේ ජල මෝටරය ක්‍රියා විරහිත කිරීමට උපදෙස් ලබාදනවා. චල මෝටරය ක්‍රියා විරත කිරීමට උපදෙස් ලබාදනවා ඒක අනපතේ ් කරන පැහැදිලීද ඒ අනුව ප්‍රෝග්‍රමක නතර වෙනවා එහනම් ආද්‍රණය දුියපුුතේ ඔබට තේරෙනවා මේ බලන් යම් එක් කොන්දේසියක් කොන්දසි කියදපති එක් කොන්දේසියක් ටැන්කිය ජලයෙන් පිරී පවතිීද ඒ කොන්දේසිය ඉටුවනතෙක් කොන්දේසිය තෘප්ත වනතෙක් ඔන්න තේරුම් ගන්න මෙහපුති අවථානවට කැඩෙනවා මේ පාඩම අවසානෙදි චූටි දුලපුතාට තේරෙනවා මෙවැනි අවස්ථාවන් වෙන් කරලා ි බලමක පස සමරය එකක්නේ ද පාඩමේ ටැංකිය ජලයෙන් පිරී පවතීද. මේ කොන්දේසිය තෘප්ත වනතෙක් ඉටුවනතෙක් පුනර්කරණය අකණ්ඩව සිදුවේ. මාම මේ කියන වාක්‍ය අදහස හොඳින් මතකත බාගන්න පාඩමේ අවසසානටයේේද අපට මේටි අවශ්‍ය වෙනවා. මකදද පුතේ මේ ඇතුළ තියෙන්නේ ටැංකිය ජලයෙන් පිරී පවතීද ඒ කියන්න යම් කොන්දේසියක් තෘප්ත වනත්තෙක්, සිද ව අයි බලමු කලින් සංක්‍යාව පහෝ පහට අඩුද සංක්‍යාව ප්‍රද්ධානය කරනවා එකක් එකතු කරනවා වු සංඛ්‍යාව පහෝ පහට අඩුද සංක්‍යාව ප්‍රද්ධානය කරන එකක් එකතු කරනවා නැවත් සිද්ධේ නවා මෙතැන මකද වෙන්නේ යම්කොන්දේසියක් තෘප්තව පවතිනතාක් පුනර්රණේ සිද්ෙනවා ආකාර දෙකක් අඳුනගත්තා චෝටිදුවේ පුතේ එක ආකාරයක් මොකද බල නැත මකා දෙකාගාරයක් මේ තියෙන්නේ කොන්දේසිය මේ තීරණ කොටවැදුර දයන්නේ කොන්දේසිය තෘප්තව පවතින තාක්. කොන්දේසිය සක්‍රීව තිබින තාක්. කොන්දේසි ඉටුවෙලා තිබෙන තාක් න න නැ නැව නැත නවත සිදවා. හරිද පැහැදිරණ අන්න හරි. ඊ ලඟගේගේමකක්ද කියන්නේ කොන්දේසිය තෘප්ත වෙලාද නෑ කොන්දේසිය තෘප්ත වන තෙක් එතෙක් මේක නැවත නැවත සිද්ධ වෙන ටැංකය ජලයෙන් පිරී යනතෙක් සම්පූර්ණෙක් නැත්තන් යම් අවශ මට්ටමක් පිරී යනතෙක් නැව න නැවත නවත 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 ක්‍රියාව සිද්ධ වෙන අවස්ථාවන් දෙක හොින්මත්‍ය බාග පල මුදාහරණ ගත් අවස්ථාව යම් කොන්දේසියක් තෘප්තව පවතිනතෙක් තෘප්තකයන්න එය සම්පූර්ණවෙලාඒ ක්‍රියයක් ම තතාත්ව ති ගනකය අදහ ගන්න පුතේ මේ එකටනවා හරද යම් කොන්දේසියක් තෘප්තව පවතිනතා කල් පුනර් කරණය සිද වෙනවා මෙතැ දි ගත්ත පුතේ චම්කොන්දේසියක් තෘප්ත වනතෙක් පුනර් කරණයන වතිනාති සිද්ධ වෙනවා එම කොන්දේසිය තෘප්ත වූ විට ප්‍රෝගම්මග නතර වෙන ොටි ද ලා පෝග්‍රම එක තර වෙනවා පහැදිලි දෙබුතේ හරි එහෙනම් මේ සිද්ධි දෙක චූඩි දුලබතාට ඉතාම හොඳින් තේරෙනවා අපි යොමිස්සරහටපුත උදාහරණ තුන බලන්න. ශිෂ්‍ය නාම ලේකනය ලකුණු කිරීම සලකන්න මෙහිදී සිසුවවා පැමිණ සිටි නම් නාම ලේඛනය එක ලෙසද පැමිණ නොසිටී නම් බිඳුව ලෙසත ස සටහන් කිරීම සිදුවේ. ශිශෂ නාමලකනයක් ලකු ක්‍රීම ුඩ දු ලබ තාට හොඳර මතක. එක අහම්බු අමුතු සිදීමක් නෙමයි පාසල් යන හැම දවසක්කම උද්දේයට ඔබට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දෙයක් මේ ැන ද ඔබට අදක් කිමක් බන්න පුළුවන් ගබල තිෙනවා කොහොමද ටීශෙනවා වාඩි වෙනවා රජිස්ට්‍ර ෝපන් කරගන්න වනේ ද නාමල එක්කනේ නිට පස්සේ පලිවෙෙන්ල එක නම කියනවා පැමිණිලා ඉන්නව වනං එළම අමකද කියන්නේ ඔවු කියනවා එතකො ටීච මොකද එක කියලදා ගන්නවා තවත් නම් තියෙනව නම් ආපව්ේ නම කියනවා. හරද ඒළමය ඇවිල්ල නැත්නම් ආමකද වෙන්නේ පැමිණීම බිින්දුුවලෙසටහන් කරනවා තවත් ළමයිගේ නම් තියද බලනවා ඒ නම කියනවා. පන්තියක ළමයි හතලියක්ක් ඉන්නව නම් නේද. මේක හතලස්වාරයක් නැවත නැවත සිද්ධ වෙනවා. එක බිඳුව එනු සිද්ධ වෙන. හරි බලඩුති ළමයක නම කියනවා හරද පොතේ ඇවිල්ල ඉන්නවද නැද්ද යනොව ලකුණු කරනවා තවත් ලම ඉන්නවනම් ආයි නම කියනවාආයියි නැවත ැ සියලුම දරුවන්ගේ පන්තේ න සියලොම දරුවන්ගේ නම්ටික 1බවන් එකන්න එකන්නන්න නැවත නවත කීමයනවා. තේරවා දෙතේ මේක ටිකක් වෙනස් නේද කලින් උදාහරම දෙකට වඩා මෙන්න පුුතේ කොන් දේසිය සිසුවවා පැවිණ සිටියද මේකොන් දේසිය ආකාරදහෙකටයි සිද් වෙන්නේ පැහැදිලිද හරි එහෙරං චුඩිදුවේ පුුතේ මෙන්න අපි කතා කරා තවත් උදාහරණයක් ඔබේ පෙළපොතේ තිර තුන්වෙන උදාහරණය සිසුන්ගේ පැමිණීම අනුව ඔවුන්ගේ දිනපතා පැමිණීමෙන් නාම ලේඛනය සම්පූර්ණ කිරීම පුනර් කරන ක්‍රියාවකට උදහරණයක් හැමදාම උදේට පාසල් දවස් වොල හැමදාම උදට ඔබට දැන් පුනර් කරණය මතක් වෙනවා. කොයිවිලැද පළමු කලච්චේ දවසානය නම් ලකුණු කරනකොට ඔන්න ඔබට දැන් පුනර් කරනීම තක්කෙන් ගන. පුනර් කරණය කොහෙද නැත්ති නේද බුත්ේ. සමහර වැරදි වැඩ කරන්න පා කියලා චීජල නැවත 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 නැත කියනවා. කොච්චර කිව්වත් අහන්නේ සමහරල මයින්වා ඒ වැරද්දම කරන්න කෝටු පාරක් දුන ගමක් නතර වෙනවා. පුනර් කරණය නතර වෙනවා වෙනත් ක්‍රියාවක් නිසා පැහැදිිනේද. ඔව. කාලච්චේ ද අවසන හැමවෙලාග මිලිිය එපා කියනවා දරුවන්ට ඒකමයි කරන්නේ. සමහලම හෙමයි නොක්කොමනනෑ සමහල්ලම පුන්නර කරණ සිද්ධ වෙනනි එකට දඩුවමක් හෝ වෙනත් කිසි අම් සුසු දෙයක් සිද්ධ වඋනාාම ඔන් එකත් නතර වෙනවා. හල් නදබතේ තවත් කාරණයක් මං ආගම අනුල කරුණක් ගන්න බතේ. බෞද්ධ දර්ශනයා අනුව කියවෙනවා මිනිස්සුන් සතුන් සියලු දෙනාම නැවත නැවතු පදිනෝ කියලා. මේ බවය තුළ ඔවුන් මියයනවා උපදිනවා. මියයනවා උපදිනවා. කර්මයට අනුව තමන් කළපු කර්මයට අනුව මිනිසෙක් වෙලා හෝ සතෙක් වෙලා හෝ නැවත නැවතත් ඉපද ඉපද මේ බවසසර තුළ ගමන් කරනෝ කියවා. මේක පුනර් කරණය තමයි. හරපිටිෂන් නේද. අවසන් වෙන්න මකද අවසන් වෙන්නෙන් ඔහුගේ කර්මයන් ගෙවා අවසන් කර වෙනත් නරක කරමයෙන් රැස් කරගන්න ඇතුව නේද. අපි සමනික නිර්වාණය කියමු හා. නිර්වාණය සාක්ෂාත් වනාම නැවත ඉපදීම නතර වෙනවා. දැන් මේකත ේරුම්ගම් හා. මොකක්දවෙෙන නිපතේ ඉපදෙනවා නිවන ලබාගත්තද. එ අපි නිවන් මාර්ගටයට ගියාද නෑ නැවති ඉපදෙනවා නිවන් මගට ගියාද. නෑ එහෙනම් නිවන් මාර්ගය. නිර්වාණයත් පත් කරගන්න තෙක්. එම ක්‍රියාවරණය වතනවද සිද්ධ වෙනවා. කොන්දේය තමයි නිර්වාණය අත්පත් කරගත්තාද ඔවුනොත් නැවතිපදීම නතර වෙනවා. ඒකයන්නේ එම කොන්දේසිය තෘප්ත වෙලා නිර්වාණය අත්පත් කරගන්නවාගෙන කොන්දේශය ත්‍රෘප්ත වනාම රැපිටිෂන් එක නතර වෙනවා. ඔවු! බුදුන් වහන්සේ ලෝකට දේශනා කරේ මෙන්න මේ කාරණය. ඔබ දහම් පාසල් ගල ඉගෙන ගන්න මේ කරුත් එෙ එක මේ කියන්නේ. මට ඕන මේ ඉගෙන ගන්න තොරතුරතා ක්ෂණ විශ්ය කරනු හුද කලා වෙනමදයක් වශෙන් වූ ගන්න ඕන නෙවේ මේ අපේ ජීවිතර බද්ධ වූ දේවල් ලෙස ඔබට කියල දෙන්න. මේ උදාාහරණය ඔබට තේරනවා ම නැවත කියන්න මිනිස්සු නැවත නැවත ඉපදනවා. සතුන් ලෙස නැවතනව පදනවා. නැවත නැවත ඉපදීම අපට පුළුවන් රැපිටිෂන්න එකක් විදිට සලකාරල. නැවත ඉපදීම නතරවෙන්නේ යම් කොන්දේසියක් තෘප්ත වඋනාාම මොකක්ද කොන්දේසියපති. නිර්වාණය සාක්ෂාත්් කර ගැනින් නිර්වාණය අත්පත් කරගත්තම නිර්වාණය අත්පත් කරගන්නව කියෙන කොන්දේසිය තෘප්ත වනාාම මේ නැවතිපදීමන ගැරපිටිෂන් එක නතර වෙනවා. හොඳයි හෙනම් ඔන්න ඔබේ සැබෑජීවිතයේ උදාහරණ ඒ කරුණු පාවිච්චි කල්ලා මං ඔබට පුනර් කරණය ගැන වැඩදිරුටත් යමක් පැදිි කරා හරි. උදදාහරණයක් තේරුණා දරුවට හොඳයි දුවේපුතේ මෙන්න එහනක් ඔබේ පෙල පොතේ ඔබේ ටෙක් ුක්ක තියන චෝට දේපුතේ දහරන තුනොබ සාකර් කලුුණ මං ඔබව මින් මදක් ඔබ්බට අරයි යන්න හදන්නේ මම තවත් උදාහරණයක් අරගෙන ඔබට මේ පැදිලි කරන්නේ යන්නේ මගේ උදාහරණයක් හරි තුවපුුතේ මං ගන්නව මෙතෙන්ට මෙන්න මෙහෙම උදාහරණ අංක හතර කියලා ගේ උදහර නමේකයි හිතන්න සංක්‍ය සමූහයක් තියෙනවා අපි කියම යම් තැනක සංඛ්‍යා දහයක් පහළවක්හර සීියත් දෙසයක් කරි දහ දෙ දකරරි සංක්‍යයා සමහයක් තියෙන. මේ සංකයා සමහය අපට ඉරට්ටේ සංක්‍යයා පමණක් වෙන් කරල ගණ්ඩෝන. පැහැදිලින සං්‍ය සමූහයක් තියෙනවා මේ සංක්‍යයා සමහෙන් අපි ගන්නනොති ඉරට්ටේ සංකයාටක විතරක් කරලා හරි සසරල වැඩක් නේද ඕ. ක හඳුන ගැනීම ක්‍රමය අපි දනගන්න ඕන ක්‍රම පවිච්චි කරලා එකිනි එක සංකය පරක්ෂා කරල බල එතනින් ඉන්න ඉරට්ටේ සංකය අටිවිතරක් අරගණ්ඩඕන ඒ බාජනයෙන් මේ බාජනට දාගන්න වගේ හරියට උබ නේද කැමතිකෑම්ම පමණක් තෝර්ලගන්න නේද කෑම මෙම ඇරෙන්ච් කල්ලා තියනවා අපි කෑමතිකෑම විතරක් අපි තෝරල බෙදාගන්න හරි අන්නේ වගේ හරි දුවේ බුතේ ත පුොරනයක් තියෙනොද නැද්ද. මං එතන කියලලා දස්කරේ කෑම බෙදාගන්න තැනක. එතන්න බ් ේකක්ක කියලා එකනෙ කෑම ඇරෙන්ච් කළල තියෙනනවා අපට අවශ්‍ය ප්‍රමාණයක් බෙදාගන කන්න කියලා. ඒවාගේ තැනක මොකදවෙන්නේ. ඕ හොන්ඩ කරණයක් තිබෙනවා. පලීනින් අපි බද්දාගන්නෝගේ මහරි බාත් බෙදදාගන්න. කරේස්තේර පෝලිීමට එක කාරයක බලනව කෑමතිකක් ඒක බෙදාගන්න ඉල්ලඟ කරේක බදාගන්න ඊළං රරික බෙදාගන්න. අපිද මොක්ක මදාදගන්න කියලා සමහරය තෝරගත්තාත් මක් නෑ අපි කැමතිකාරයේ හරි ඕනම කරියක් මේ බෙදා නම් කරේස් ඉවර වෙනතෙක් නැත නැවත 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 මේ වෑන්ජනටි අපි විදාගරනන්නේේ හෝ හැම වැෑජනකේම අපට අවශ ප්‍රමාණය මෙහ ෙදා නැවත නැවත නැතත බදාග පුනර් කරණයක් පුනර් කරනය අවසන් වෙන්නේ තවත් බෙදා ගැනීමට වෑන්ජන නැත්නම් අන්න පුනර් කරණය අවසන් රන පවත්න කොන්දසේ මගද තවත් වෑජන තිබේද තිබෙනු නම් බෙදා කරන. නැත්නම් පුොඩර් කරන අතර. පැහැදිලේ නේද. නමේ පුනර් කරණය කියන එකත් අපේ ජීවිතය හා හඳින් බැදනු එකක් බද්ධ ව දෙයක්. හරි මගේ උදාහරණයෝක නෙමෙයි මෙනමේක් මොකක්ද පුතේ සංක්‍යයා සමහයකින් ඉරටේ සංක්‍යයා මනත් ෝරා ගැනීම මෙතන පුොනර් කරනයක් තියනෙනවා. අපි බලමු. හරි අපි ප්‍රශ්න ලම්ඹත? ගන්න චුඩිදුවපුතේ සංඛ්‍යා සමූහයකින් ඉරට්ටේ සං්‍ය පාමණක් තෝරා. ප්‍රතිධානය කිරීම මමේ තෝරා කියෙන කෑල්ල තේරීම කෙන කෑලා අමතරෝකව විහරණ ඉරටේ සංකයක් පමණක් ප්‍රතිධානය කිරීම මේවැනි සිද්ධියක් හිතන්න බති මොකද වෙන්නේ හරි සරලය බෙතර මධීපති හරි මම ගන්නන් බ්ලක්් කලයක මෙනැබති අපි ප්‍රෝග්‍රම්ම එක ස්ටාර්් කරනවා. හරිද තුිමල් ියේන ආරම්භය ඊට පස්සේ පහලට ගැලීමක් එනවා සංඛ්‍යා සමූහයක් තියෙනවා අපි එතනකක් තෝර ගණ්ඩෝන ඕකනිකරන්නවුන මෙතන්දිත් තුේපුතේ ආරම්බේදීම කොන්දේසිය පරීක්ෂා කරල බලනෝ හරියට මෙන්න මේ උදාහරණය වගේ බලන්න ආරම්භයේදීම කොන්දේසිය චෙක් කල්ල බලන සංග්‍යාව පහහෝ පහට වඩා අඩුද කියලා ආං ඒ වගේ පුතේ මේ උදාහරණේදත් ඉස්සැල්ලම කරන්න පුතේ කොන්දේසිය පරීක්ෂා කරල බැලීම මොකදද මේ කොන්දේසිය අපි කියමුූ සංක්‍යාව අතින් ගන්න පුළන් අතින් අරගෙන බග ඉරට්ටේ සංක්‍යාවත් ඕහු හෙනනම් මගේ මල්ලට දාගන්න. පැහැදිල්ජපතේ තෙරුණවාද තව සංකියාවක් ගන්නු ඉරට්ටේ නෙව එක දානවෙන එකක් දන්න. ආංඒ වගේ පැහදිල ෙපති හරි එනම් මෙතන බලන්න මකක්ද පොතේ ක්‍රම දෙක් තිනොම එක ලියන්න. ඉතාම සරලෝඔබට ලියන්න පුොළුවන් සංක්‍යාව ඉරට්ටේ සංක්‍යාවක්ද නැත්තං ඉරට්ටේ සංක්‍යාවක්ද ඕනම් ප්‍රතිධානයකනු නැත්නම් ළංඟ සංක්‍යාව ගණ්ඩුවන ඕකනේ වෙන්නේ මයික කියන්නම් තීරණය ගැනීම එකන කොන්දේසිය පරීක්ෂා කිරීමක්කතරනවා වෙනවම කදපති සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක්ද කැටියෙන් ගන්නව හිරට්ටේ සංක්‍යාවක්ද ඕවු නම් ප්‍රතිධානය කිරීම ප්‍රතිධානය කල්ලා ඊළංඟ සංඛ්‍යාව චෙක්කරනවා. හරිදපති නැත්නම් මකත කනපති ඒ ඊ ළං සං්‍යාව චෙක් කරන ි එකක් ද වෙන්නේ පැදරන බතේ හරි එහ මෙති ගණ්ඩ පුළලන් ඒ ක්‍රමට හරි තවක්‍රමයක් තියන මොකක්ද අපට පුළුවන් ගනිතමයා කාර මෙ පෙන්වන්න. ඉරට සංක්‍යාවක් කොහොමද අපි හොයා ගන්නේ. ඉරට සංක්‍යක් කියන්න මොකක්ද පුතේ ඉතිරි නැතිව දෙකෙන් බෙදන සංඛා කිසිමාගේයක් ඉතිර නොවී හරට බදකෙන් බෙදනවනයකෑ ඉතිරි නැතිව කැ පුති ඉතිරයේ බිින්දුවක් වනවස්ථාව ඉතිරිය බිදුවක් වන ලෙ ෙ බදන සකයා ලම සංකය. ඉරට්ටේ සංකයා හෙන අප ගණන ගනිත කමේ යොදන්න පුළුවන්තට සංඛ්‍යාවරගෙන දෙකම්බෙදලා ඉතිරිය පින්දුවද ඉතිරිය බින්දුවද නේද දේ ඉතිරිය බින්ඳුවන යම් සංක්‍යාව දෙකෙන්බෙදූ ඉතිරිය බිඳුවක් නම් එකරට්ට සංක්‍යාවක් තකොටඒ ඉරට්ටේ සංක්‍යාව වශයෙන් ප්‍රතිධානය කරන්න පුළුව මේ ක්‍රමත් දෙකටම මේක කරල බලන්න පොළවා හරි ම ඔට මේ ක්‍රම දෙකම වෙන වෙනවා පැහැදිරිි කරන්න ස සරලම ක්‍රමේයට යනතේ මකක්ද ඉරට සං්‍යාවක්ද ඔබට ඕන්නන් තවදයක් කරන්න පුළුවන්. ආරම්භය ඉන්පුුට්ටකත් දන්න පුළුවන් සංඛ්‍යා සම්මහෙන් ගන්නෝ කියලා. එකචර අවශ්‍ය නැහැ. අදුවටත් ඉහ ගිනන එක තේරනපුත ඇයි සංख्याයා සමහයකින් සॉफටයකට පුළුවන් එක අර ගන්නකො यසකෙනෙින් පුුට් කනවාගේ අප ඉන් පුුට් එකක් පෙන්න්න හැත සංख සමහය සංख्याාවක් කරගන බල්න්න රටේද කියලා හ රටේ සංख්‍යාවක්ද මෙන්නපුතනවා නැත ර තර මම් එක ගන්නවා ඔවු කියලා මේක ගන්නවා නැත කියලා කොයි පැත්තට හරි ඉරට්ටේ සංක්‍යාවක් නම් අපට තියෙනවතවත් ප්‍රතිධානයයක් කර නොකක්ද බතේ ප්‍රතිධානය මෙතර ලියන මොකද බුතේ ප්‍රතිධානය නැත්තම් ප්‍රතිධානය කිරීම මොකක්දපුුතේ සංක්‍යාවනේ ඉරට්ටේ සංක්‍යාව ඔන්නන් හැවලිය න්නත් පුළුව ට්ට සංක්‍යාව මේ ඉරට්ටේ ගෙනකෑල් අත්‍යවශ්‍යයිද නෑ ඔබ සංක්‍යාව ප්‍රතිධානය කිරීමකිින් ලිවනක් හොඳ ටෝම ැතිය සංක්‍යාවක් ගන්නේ ගිරටේ සංක්‍යාවද කල බලන්න ආහමනං ඒ සංක්‍යාව ප්‍රදධානය කරන හරදපති ර් ඔවු පැත්ත නැතනම් අන්න කතන්දරයක් තිේෙනම් මෙ මෙහෙමයි වෙන්න පතින් තවත් තීරණයක් කියෙන පුතේ මකක්ද මේ තීරණය මංවෙන්න මෙහ මද න්නම් ඒ තීරණ එක කලබලවෙෙන මෙකද හරි තීරණ දෙකක් කියන මේ බලන්න පතේ යමක් තේරුණාද ඉරට්ටේ සංක්‍යාව කල සැප්‍රති දානය කරලා ඉළඟට බලන්න ඕන තවත් සංඛ්‍ය තියනවද කියලා අන්න ඒකයි මේ හරි මෙතැනම කදන්න පපති තව සංඛ්‍ය තිබේද හර ඉර සංක්‍යාවද ඔවු එ ඉරටේ සංක්‍යාව ලස ප්‍රදධානය කරලලා තවත් සංක්‍යා ති බෙදවල්ල හරදපත තවත් සංකයා තිබේද තවත් සකයා තිනනම් එම සංක්‍යාවන ඇවත පරක්ෂා කරන්න ඕන ඉරට්ටේ සංක්‍යාවත්ද කියලා. ඒක මෙන්නම හෙමයි කරන්න ි කොටසක්ම තෙටනත ක්‍රියාවලිය මුල සිටින අවත ක්‍රියාත්මක වෙන්න ඕන පැහැදිලිද අන්ධින්න පුළන් ආකාර ගොඩක් තියෙනවා මේක තමයි අදහස මේ කෝනම් පහළට අරගෙන මේ ඉතලේ තේන්ට මෙහෙමඇදහරිකට රන් හෙමඳන්නත් පුළුව මං ඒකත් ැඔට අඇදල පෙන්න්නවා හැරිද මේ එකක් බඩ හරියට තේරෙන්ට ඕන. එකිනෙකට වෙන සිදුවීමම් එකකට වෙන සිදුවීම අදින්න පුළුවන් ක්ස දීම ගත් අන්න ල එකක වෙනස් ආකාර ඔබ හොඳට තේරුම්ගන්න ඕන මට ඕන මෙන්න ඔබ පුනර් කරන ඉගෙනගත්තා කියන්න නෙවෙයි ඔබට තවකෙනෙකුට පැහැදිලි කරල දෙන පුළන් මටම දෙනුම කදාගන්න. චෝටිදුවපතේ ඉගෙන ගන්නව කියන්නේ එකයි. කටපාඩන් කිරීම නෙවේ හොඳින් යමක් ධහරණය කරගත්තා නම් ඔබට යමක් හොඳින් දහරණය වුණා අනං ඉන්න දහස්වෙන්නේ ඔබබට ඒක තවකෙනකුට පැහැදිලි කරන්න පොළුවන් කියන එක. අපිට යම් විශ්ය කරුණක් යම් දෙයක් ගැන ලෝකෙ තියෙන තව කෙනෙකුට පැහැදිලි කරන්න බැරිනම් ඉන්න අදහස් වෙන්නේ. ම මේ කැනෙ තව කෙනෙකුට ඉතාම නිවැරදිව පහසුවෙන් දැඩිස්ශ්‍රමයක් දරන්න නැතුව දැඩි පරිශ්‍රමයක් දරන්න නැව පහසුවෙන් හොඳට පැහැදිලි කරන්න පුළුවන්න්නම්. එකිනිෙකට වෙන සුදහර රම් පහැදිලි කරන්න පුළුවන්නම් ඒ කියන්නේ ඔබට හොඳ පරිට දැනුක් තියෙන. ඒ ගෙන ඔබට ඒග හොඳ දනුමක් තියෙනෙනෙ හොඳ දැනුවක් නැති කෙනෙුට ැහැ වක් කෙකුට තරෙන්න්න සරලව යමක් පැහැදිලි කරන්න. තෙරුණාත් එම් ඔබ ඉගෙනගන්න හැම කරුණවා බලන්න ඔබට පුළුවන්ද ඔබේ යහල්යකුට තේරෙන්න්න හොඳට පැහැදිලි කරන්න එහෙමනං ඔබට විෂය කරුණ හොඳටම පුොළුවන්. හොඳටම තේරෙන හොඳ වබෝධයක් තියෙන කෙනක කටපාටකරුත් මේකටි නෑ හරි තෙරුණාද පත මේකාරන තේරුණ බලන්නපති මේ රපිටිෂන නැතන සිද් ොවලන්න ආරම්භ සංක්‍යයා සමය ගත්ත සංක්‍යාවක් ඉරට සංක්‍යවද බැලුව ඕනං රට සංකියාව ලෙස ප්‍රද්ධාන කර තවත් සංකය තිබෙද බලවා තවත් සංකය අතිබේද මෙකීවර නෑ බලන්න ඕවනං තමයි නැවත මේක්‍රියාවලේ සිද්ධ වෙන්නේ ඕවුනම් ඒ සංක්‍යත් චෙකල බල රටේ සංක්‍යයාාවදද කියලා ඕහ එහෙනම් ඉරට සංක්‍යාවක් ලෙස ප්‍රද්ධානය කරා තවත් සංක්‍යයා අතිබිද බැලවා ඕ මෙන්නආයර් පසක සිදවා ඊළංඟ සංඛ්‍යාව චෙක් කරන්නේය දපුුතේ හිතන්න මෙන්න මෙහෙම මට මේ ගිඩ කඩානුවටක් පහලට අන්ඳන්න වෙනවා මෙ මිරක් කරගෙන ම මේ පහටට අඳවා මෙ දත් කමන මෙම පවඩක් පහට ගත්ත කමන්න ඊට පස් බුතේ ඒය නෝමකක්ද වෙනෙන මේ ප්‍රෝග්‍රම එක නතර වන්න ඕන ද අවසානය තේරුුණාද ඊරට සං්‍යාවක් ලෙස ප්‍රතිධානය කර තවත් සංක්‍යයා තියෙද බැලුව මෙම අවස්ථාව ගණනාවක් කරන්නුවට පස්සේ සියලුම සං්‍යාික පරීක්ෂාක ලිබරයි එහෙනම් අවසන් වතාට බනවා තවත් සංක ඇතිවේදකිල එතකොට නැත වෙනවා ඔවු මෙ නැත පැත්ත නැත වෙනවා මෙන්න නැත පැත්ත නැත එනං අවසාන ප්‍රග්‍රම නතරර හොන්ද ආදනෙන චොඩිදුුවේපුත මේ බලන්න රපිටිෂන් එකක් මෙතර තයි රපිටිෂන් එක තියෙන්නේ මොකක්ද කොන් දේසිය තවත් සංඛයා තිබේද මෙතර තිබෙන්නේ රපටිෂන් එකක්ද හොන මට දැන්කිය මේ තියෙන්නේෙ පුඩර කරණය අදද මෙතර තිබන්නේ පුඩර් කරනයන්ද ඔවු මෙතන තියෙ පුඩර කරනයක් මේක හරි වර්ණකින් එක දක්වන්න එතන පුනර කරණයක් තියෙනවා මෙතන මොකක් තියෙන යම සංක්‍යාවක් ගන්නවා ඉරටට සංක්‍යයාාවද නැද බලවා තයිට සංක්‍යාවද බලන ඔවුන ඇත යම් කොන්දේසියකින් කුමක් සිද්ධ වෙනෝද කියලා බලන එක තේරීම සෙක්ෂන් මෙතරතිය නබති සලෙක්ෂන් එක හොඳ මත්යාගැන්න වාට පහසුවනයමක් කරන්න මේ බලන්න ඔබත් මේ විුදිර දාගන්න ම මේ කොට අසට මෙතට කියන එක සිම්පල් ඒ කියලා මේක සිිම්පල්බ කියල දාගන්න මෙහෙන් ලිය නවා ඒ සිම්පල් ඒක නමොක්දපතය මෙතර තේරීම පැහදිපතසිිම්පල් කියලද නමොකත් යෙන්නේ පුනර් කරණය තේරීම සහ පුනර් කරනය ඕන මතර දැනවක් මන්ද වන්න එතකොට බලන්න බුතේ මේ ගැතුලේ පාලනවීමහ දෙකක් තියෙනවා. තවත් කරුණත් දෙකක් කාවන අනුක්‍රමයක් ගන්න පුළන් එකක් පසුබස එකක් සිදු වඋනාගෙන කියන දහසින් තෙරන අදබුතේ හරි මට ඕන මෙයාම තවත් ආකාරටට අදර පෙන්නවන්න හරිද මෙන්න මේ ඔබට ු සහගතවෙ නිසා තැනමාරුරම් මොකරද වෙන්න කියලා මේව තමයි එබුතේ මේ ෝචාර් ඩ්‍රෝවිෙන්න් ටෙක්නිික්ස් කියන්නේ හරි බලමු අපේ හොඳයි මම මේකට තෝර ගන්නා බපුතේ අලුත් පිටවා හරිද අපි මේකටගෙහිල්ලා මේ කැඳල බලමු අපි අන්න එපුුතේ මෙන්න මේ ගැලීම් සරා නැවතන්දන්න හරි පටඟම් පොතේ එක්ට කිය දෙන්න මෙන්න ආරාම්භය මෙන්න ගැලීමක් තියෙනවා දරකට වන්නම් පුළුවන් පපුතේ මෙතන සංක්‍යාවක් ලබා ගැනීම එහෙම පොටිය ආධානයක් දාන්න පුළ සංක්‍යයක්ක් ලබාගැනීමට ආදාන කොටුවක් දල දාන්න පුුවන් ඇටළලුවක් නෑ මොමනක්ක ඔබ යන්න පච්චතුරට මොකද මෙතන සිිස්ටම් එක සොෆ්ටයක විසින්ම සංඛ්‍යාව ලබා ගන්නවා එන්සා මෙතැන කෙලිම තීරණ ගැනීමක් යනවා මෙතැන මොකක් දහන්න පති මමෙනස් කරනවා මෙතන එන්න කොටසත් ආමෙන්න සංඛ්‍යාව බෙදීම දෙක හනෙද කමාවක් දාලා ඉතිරිය සමානයි බින්දුවද සංක්‍යාවත් දෙකෙ බෙදුවම ඉතිරයේ සමානයි බිින්දුව ද සංක්‍යාවත් දෙකෙන් බෙදූ හරි අන පොසෙස්් එකක් එතන වෙලා තියෙන නදපුතේ රයි් අපි දැම් බලමු මෙන්න දෙපසර ගමන් කරන්න හැටි මේ පැත්තන මොකක් දෙන්න පතේ මඕූ කියල ගන්න මේ පැත්ත ගන්න පුතේ මං නැත කියලා හරි බලන්න පල්ලහට ගමන් කරදි මොකක්ද පුතේ වෙන්නේ බලන්න ප්‍රතිධානයක් සිද්ධ වෙනෝමතර නේද මොකක්දපති ප්‍රද්ධානය යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවම ඉතිරිය බිින්දුවද ඔවුනං ඒක මොකක් වශෙන්දපුති ඉරටේ සංඛ්‍යාවක් ලෙස පතිධානය ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස ප්‍රතිධානය කරනවා ප්‍රදධානය කලා නිකම් මොකද කරන්නේ ප්‍රතිධානය කල්ලා අපි බලනවා තවත් සංඛ්‍යා තිබේද කියලා ඔවු තවත් සංක්‍යා තිබි කල බලන්න ඕන මෙන තවත් තීරණ ගැනීමක් එෙනවා මේ බලන්න තවත් සංඛා තිබේද හර මම ගන්න ඔවු නැත දෙබැත්තට ම මේ පැත්තර ගන්නවා නැත කියලා මේ පැත්තර ගන්නවා ඔවු කියලා නැත්නම් මොකද වෙන්න පුදේ තවත් සංඛ්‍යයා නැත්නම් හර ලේසි අපට තියන්නේ පරෝග්‍රම් එක අවසන් කරන්න එක ලොක්කම සංකට කරගෙනගෙනකනේ හරි වෙන්න පුතේ අවසානය හ එක තේරනේ ම ගිතල පට පහට මේන මෙතන්ට හරි. තවත්ංකයා නැති කියල පති ගත්තේ හරි තවත්ං කියයා තිොනගක වෙන්නේ ඔවු එහනංගයාව ආ ආයි චෙක්කල බලන්නනනි ල සංක්‍යාව හරිද ත ඔ ඕක කියනකට මේ පැත්තෙන් ගත්තොත් ගැටලුවක් වෙනවා. ඔබට පේනවා ගැටලු වෙන්නයි කියලා.ඒ පැත්තනුත් තමක් කියෙන නිසා. මං මේ පැත්තරගන්න ඕ කියන එක. මට ඔබට තේරුම් ගන්න පුළුවන් නිශ්ෂිත පැත්තක් නෑ. පැත්තේ ඕ මේ පැත්තේ නැත එහෙම එකක් නෑපොතේ අපේ ද්‍රෝවින්නක ඇඳගන්න අවශ්‍යතාවය මත තමයි අපේ ඒක තීරණය කරන්න ඕන හොඳයිවෙන්න මේ මට්ටමට එන්න ඕන නද දැන්මට ඒ හිසක් ඕන ඔබට තේනවා හරිදි දකම මෙතෙට සම්බන්ධ කරත් වරදක් නයි ළං සංක්‍යාවන ඊල්ලංඟ අවස්ථාව ියයාත්ම කරන රඟංක්‍යාව බලන හරි එනම් බලනපති සංඛ්‍යාවක් ගත්තා දෙකෙන් බෙදු ඉතිරයේ බින්දුවද බැලුව ඕහ එන රට්ටේ සංක්‍යාව ලෙස ප්‍රදධනය කර තවත් සංක්‍යාවත් ති බෙද බැලවා තියෙනවනං එම සංඛ්‍යාව නැවත ගන්න අඩුතැ තිෙන සංඛ්‍යාව ඒක මොකදනපති දෙකෙන් බෙදුව මිතිරිය බින්දුවද ඕහ එන ගරට්ටේ සංක්‍යාව ලෙස ගත්තා තවත් සංක්‍යාව ීදගල බැලුව ආය සංඛ්‍යාවක් ගත්තා ඒක දෙකෙන් බෙදවා මොකද වෙන්නපුතේ ඉතිරිය බින්ඳුවද නෑ බිින්දුවනව එකක් ඉතුරුණගල තන් ඒහනම් ඉගරට සංඛ්‍යාව කලස ප්‍ර්ධාන වෙන්න නැත පැත්තර යන්නේ. හරණේ මේ පැත්තර දෙක් ඉතිරි නැතුව දෙකෙන් බෙදන්න නැහැ ඉතිරි බිඳුවක් වෙන්න හන ොකදනෙ පොතේ නැත පැත්ත තියන්නේ මකද මේක වෙන්න ඕන බලන්න බලන්න ඕනේ නං තවත් සංඛ්‍යා තිබේද කියලා බලන්න ඕනපුොතේ. ඕකයි ඔන්නතෙන්ටෙන් හි යෙක් මට ඉන්කරගන්න ලබුත එනි සම පොඩක් ම ඉවත් කරගන්නවා හරි මට ඕන බලන්න මේක කොතනටද එන්න කියලා තෙරුුණ අධදපුත මේ වැඩේ බලන්න සංඛ්‍යාව දෙකෙන් බදුවම ඉතිරිය බිඳුවක් වෙන්න හැ වින්න නැත්ද නැත ආහෙෙනම්මකද වෙන්නපුුත මේ බලන්න මෙතෙන්ටයි සම්බන්ධරෙන් ඒේරුුණනා අදකාරණය. තවත් සංඛයාා තිබිද් බලනො. ඒංඛ්‍යාව ආධානය කරනවා. ඒකත් ඉතිරි නැතුව දෙකෙන් බෙද නොදී ලැොවම නෑ එහෙනම් කෙලින්ම මුගත්ය ප්‍ර්ධානය කරන්නටතු ළඟ සංඛ්‍යාව ගන්නවා. පැහැදිලිනේ හරි මේ විදියට බුතේ මේ පැත්තෙන් හෝ මේ පැත්තිං හෝ කොයි පැත්තෙන් හෝ මේ රපිටිෂන් එක නැ නැ නැවත නැවත සිද්ධ වෙලා තවත් සංඛ්‍යා තිබේද කියන මෙන්න මේ කන්ඩිෂන් එක කදවෙන්න පුතේ නැත කියලා ෆෝල්ස් ුනාම ප්‍රෝග්‍රමග නතර වෙනවා පැහැදිලිද බලන්නපුතේ මේ දෙකම එකම සිද්ධිය අපි ඇද පුත් තැන් සම්බන්ධ කර විදිහ පොඩි වෙන සක්කවිත රැතිය ඔබ මේ වීඩියෝකෙ තියෙන මේ ෆලෝචාර්් දෙක ඔබ ඇඳගෙන තැමිතන ස්ලයිට්ස් දෙකන තියෙන පුතේ බෝඩ් එකකතිේසා බ මෙහෙමති ල සංසන්ධනාත්මකව බලන්න බල තේරුන් ගන්න එකිනකට වෙනස් ආකාර මේතින ටෙක්නිික්ස් මොනොවද ෆ්ලෝ චාර්්ටක් හර්ගයට ඩිවල් කරද්ද හොඳයි එහෙනම් ආදන චොඩිදුවපපුතේ ඔබට මෙන්න මේ මංගත්ත හතරනි උදාහරණය ඔබට තේරුණා සංක්‍යාවක් රට සකයක්ක් වශයෙන් තේරුන් අරගක ප්‍රද්ධානය කරන්න සංඛ්‍යයා සමහෝයකින් තෝරලා මේක පුන්නර් කරනයක් බව තේරුණා මෙතන්දි වෙන්නේ මෙන්න මේ කොන්දේසිය තෘප්තව පවතින තාකල් තවත් සංකයක් තිබේ දව තිබෙනවා තෘප්තව පවතින තාකල් මේ පුනර් කරණය සිද්ධ වෙනවා එඒය තෘප්තභාවෙන් නිවත් තුළගමන් මකද වෙනපුතේ ප්‍රෝග්‍රම අතර වෙනවා. පුනර් කරණය නතර වෙලා ප්‍රෝග්්‍රමක් නතර වෙනවා. පැහැදිනි දපුතේ හොඳයි මගේ ආදරණෙ චූටි දුවපතය. අපි මූලික පාලන වියුහයන් තුනවන අනුක්‍රමය ීම සහ පුනර් කරණය තුනම ඉගෙනගත්ත අනුක්‍රමය සහ තේරීම අපි කලින් ශ්‍රවීනිව ලිගෙන ගත්තා නමේ ශ්‍රේනියේේද අපි දැන් පුනර් කරණය ඉගෙන ගනමින් ඉන්න වාරිපිටිෂණක. එහි මූලිකම කරන්ටික ඔබට උගන ලිවරයි. දැන්තියෙන්නේ ස්කර් මුරදුකාන්ගේ පාවිච්චි කරලා ඔබ දන්න ඔබවිහට සත්තුටෙන් වැඩ කරන රදුකාන්ගයක් ඔව ස්කරච් පාවිච්චි කරලා මෙන්න මේ ෆලෝ චාර්්ටිකාපි මේ ගැටලුටික ඇත්තටම ස්ක්‍රේෂ් මුදුකාන්ගේ හරහා නිර්මාණ කල බලමු කොමද මේ වු්පුට් කෙන්න්නේ මේ රපටෂණන වැඩ කරන්න කොමද කියෙන. ඔවු අප කරනවැට ගොඩක් තිබෙනවා ඔබේ පෙළපොත බැලුවත් ඉස්සර හටතාව ස්ක්‍රච් මදකාන්ගේ රහා විසඳපු ගැටලු ගොඩක් තියෙනවා ඒහරහා බොහොම අලංකාරර් ප්‍රද්ධානයක් නරගෙන තියෙනවා අපි ඒටි අපි කොහොමද කියලා බලමු ම මෙගරිස් සලමි කරන්න නොබතේ ඔබේ පෙ බොත ඊළංඟග දීරතිෙනවා ස්ක්‍ර් මදකාකන්ගේ කොහොමද මේ රපිටිෂන් සඳහා පාවිච්ච කරන්න කියලා. හරි අපි හෙනං ඊළඟ පාඩන්කොටසම් බලමු කොහොමද ස්ක්‍ර් පාච්ච කරන්න මොනෝ දේයට කරතියන්න ටල්ස් එකන බ්ලොස් මනොවද අන ්ලොස් ටික හඳුනගෙන ඊට පසේ අපි අමබුතේ දුවේ මොනුවරද. wartawan කල් න්න